මෙතන පොලිසිය ඉන්නවනේ. මටත් පුළුවන් තෝබෝ කියලා කතා කරන්න පුළුවන්. එහෙම නැහැ අපි රාජකාරියට වෙලා ඉතින් වැදගත් විදිහට කතා ගන්න අපි මේ ඒක තමයි මටත් ඉන්න නේ. ඒක තමයි තමයි. යනවච්ච කතා කියන්න එපා වැදගත් විදිහට කතා කරන්න. ඒ ලක්ෂ දෙක දීපම් මේ දෙන්න ගත්තේ නැහැ. අනිත් තුන් දෙන්න ගත්තා. මුල් ලක්ෂ පහ පහ ඉල්ලුව. ඔතරයි මේ ප්‍රශ්නේ ආවේ. කවුද ගත්තේ? ගත්ත කට්ටියත් එක්ක බලා ගන්න. ගත්ත කට්ටියත් එක්ක බලා ගන්න. ගත්ත කට්ටියත් එක්ක බලා ගන්න. අපි ගත්තේ නෑ. ගත්ත මිනිස්සුත් එක්ක. ගත්ත මිනිස්සුත් එක්ක බලා ගන්න. අපි එකයි කියන්නේ. බණිත් එක. උඹ තව්වෙන් හරිද? මේ. ඇයි යාර? අතපය උස්සන්න. පොත්තිල නංගල මෙහෙ උකන්දේනවා. අපි එන දැක්ක පොත්තිල උකන්ද? ආරුත් අපිද ජීවිතේ රාජරේන. ඔබ දන්නේ කාටද පොල්ලෙන් ගහන්න ආවේ කියලා. මම අරින්ද බේරන්න කිව්ව මට පොල්ලෙන් ගහන්න.
නෑ අපිද එන්න බා කියලා කාටත් තහනම් කරන්න පුළුවන් කාටද පාරක් පුළුවන් පාරේ නේද නතර ගන්නද ඕන කෙනෙකුට තරන නතර ගන්න පුළුවන් අපි එනක නතර ගන්න අපි නෑ කාටක්වත් මොනවාද කියන්නේ මොනවාද කියන්නේ කියන්නකෝ මල්ලි පාරේ ඉන්නේ මල්ලි මේ අතවාගෙන ඉන්නවා තමුසේ නිකන් තමුසේ කට බය වෙන්න ඕයි මම දැන් මොනවාද තමුසේ අතවා ගන්නවා නිකන් ඔයාලා වෙනම ජාන ජාන්දි ගන්නවා තමුසලගේ බන් තමුසල හඳ ගන්නවා අපිත් එක්ක ජාන්දි පාත් දාන්න එන්න ගමේ 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 කෙනෙක්ද? ඔයා ගමේ කෙනෙක්. මේ මට අපිට කියන්නකෝ දැන් මොකද මේ උද්ඝෝෂණයක් කරා තමයි. ඒ කාට විරුද්ධද කරේ? මේ ඉඩම කොයි ඉඩමද? පිටිපස්සේ ඉඩම. අක්කර කීයක ඉඩමක්ද? අක්කර 70ක් ඉඩමක්. අක්කර 70ක් ඉඩමක්. කවුද විකුණලා තියෙන්නේ? දෙන්නු. කියන්න නම් කියන්න. නම් කියන්න. ජයරත්න කියලා කියන්න. හා. ජයරත්නයි මේ අනුමත කෙනෙක් කියලා ඒක. පොඩේ ඉඳින් ඉඳින් ඉඳින්. මේ දැන් මෙතන පාර්ශ්ව දෙකක් තියෙනවා. ඒක එක් පැත්තක් නේ විජේසිං අයින් කරගන්න කියපත් නැත්නම් මේක ලාභ කරලා අපි මෙතනින්ම හොඳුනවා. ඔයාලා යන්න. ආ එහෙම යන්න ඕනේ කියලා කතා කරනාට ඊට පස්සේ ඔයාලා එහෙන් ඉන්නකෝ මම එන්නවා ඔයාලට කතා කරන්න දෙන්න. මීඩියා මාත්‍රේ දෙම් බලන්න ඕනේ කියලා අපි දෙන්න තමයි ඉස්සරහ ආවේ. ඊට පස්සේ අදින් ඇවිල්ලා හැදි පවුල පොල්ලු කුත් කරගෙන ඇවිල්ලා අපි තාත්තා පස්සේ යනවා. එයාගේ පවුල කියන්නේ මෙන්න අපි කියලා. අපිට. එයාගේ උත්තරයක් අපි හොයමු දැන් ඉස්සෙල්ලා ඉඩම් ප්‍රශ්නේ ගැන බලන්න එපා ඒක නිසානේ ඕක වෙන්නේ නේද ඉස්සෙල්ලා මට කියන්නකෝ දැන් මේ රජයේ ඉඩමක් මේගොල්ලෝ බලෙන් අපි එහෙම හිතමුකෝ රජයේ ඉඩමකට ඔප්පු හදලා ඉවර වෙලා ඒගොල්ලෝ බලෙන් විකුණලා කියන එකද ඔයාලා කියන්නේ ඔව් එතකොට දැන් දැන් ඔයාලා අනිකක් කියනවනේ ඔව් දැන් එතකොට ඒ දෙන්න එහෙම කරාය කියලා ඔයාලා කොහෙට හරි පැමිණිල්ලක් කරලා තියනවාද ඔව් අපි ග්‍රාමනිධාරිතුමාට ට්‍රේනින්ග් කරලා තියෙනවා ග්‍රාමනිධාරිතුමාට ඔව් ජී ඉතින් ඇයි පොලිසියට පැමිණිල්ලක් කරේ නැත්තේ අපි නෑ පොඩ්ඩක් ඉන්නකෝ දැන් අපි අර මේ නියපොත්තෙන් කඩන්න තියෙන දේනේ මේ පොරවෙන් කපන දාත්තට පත් වෙන්නේ දැන් මම මේ ඊයේ පෙරදා මෙතනට ඇවිල්ලා ගියා ඔන්න ඔය ගෙදරක මොකක්ද අර ළමයේගේ ප්‍රශ්නයක්ද මොකක්ද කියලා මම සර් ඇවිල්ලා වෙලා බලලා ගියේ හරිද ඉතින් මම පැය 24න් මම පොලිසිය ඉන්නේ මිනිහා ඉතින් මෙච්චර දෙයක් මේ දැන් අක්කර 70කට හොරෝප්පුවක් හදලා කියන්නේ සර් ලොකු ප්‍රශ්නයක්නේ 70ක් නහර කීයක් හරි කමන්නෑ මහත්තයා මේ අහන්නකෝ දැන් ඔච්චර මම ඉන්නේ ඇයි ඔයාලා මට පොලිසිය පැමිණිල්ලක් දැම්මද කියනකො මට අපි පැමිණිල්ල කරා තාම සර් අපිට පැමිණිල්ල දැම්මද ග්‍රාම සේවක කිව්වා පැමිණිල්ලක් එයා දාලා තියනවා කියලා ඊට පස්සේ අපි ග්‍රාම සේවක කොයිද දාලා තියෙන්නේ මුන්දලා පොලිසිය මුන්දල නෑ නෑ පුතේ මම දාලා තියෙනවා කියලා එයා කිව්වා මන්ද හරි ඔය වගකීමෙන් කියන්නේ මොකද නැත්තම් මේ පස්සේ නේද එයා පැමිණිල්ල දැම්මා එයා දෙක පැමිණිල්ල දැම්මා කොයිද දැම්මේ ලිඛිත ඉල්ලීමක් කරලා තියෙන දේ මේ ඉදම අපි කොල්ල කරා අපි ගාව ඒකට මම දන්නේ තියෙන්නේ මෙතන ඉඩමකට ඉඩමක් අරන් තියෙනවා මේ මොනවාද මේ ලුණු 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 කර්මාන්සාලාව කට්ටියක් ඉඩමක් අරන් තියෙනවා හරිද ඒගොල්ලෝ ඉඩමක් ගත්තාය කියලා තවත් පාර්ශවයක් ඇවිල්ලා සර් පැමිණිල්ලක් කරා මේ ඒ ඉඩ පොලිසිය දාලා තියෙනවා ඔව් මේ සිද්ධීම නෙමෙයි සර් ආ මේකට නෙමෙයි ඊට පස්සේ මම කරපු වැඩේ දැන් ගෙනල්ලා බලනකොට ඒක පැත්තක අහුන්කම් දෙනකොට සර් ඒ පැත්ත පත්තුරු පෙන්නනවා ප්ලෑන් එක පෙන්නනවා ඔප්පුව පෙන්නනවා අවුරුදු 35 කතර අනිකෙත් පෙන්නනවාද හරි ඒකෙත් එනවා දැන් මම දෙක දෙපැත්තට දිලා එයාගෙන් අහුවා හරි දැන් මේ දෙන්නම පෙන්නනවනේ දැන් මෙතන මේ ස්ථානයේ සම්බන්ධ ගැටලුවක් නැති තියෙන්නේ ඕන්නේ genuවද ස්ථානයේ සම්බන්ධ ගැටලුවක් නැති තියෙන්නේ ඊට පස්සේ මම කිව්වා දැන් මට මේ දෙක බලලා කාටවත් නියෝගයක් දෙන්න බෑ මේ ඉඩම කාගේද කියලා අපි දෙන්නම පෙන්නනවනේ ඔව් මම කිව්වා එහෙමනම් මෙහෙම කරමු ඔයාටත් ප්ලෑන්යක් තියෙනවා මෙයාටත් ප්ලෑන්යක් තියෙනවා රයිට් එහෙමනම් ඔයාත් මිනින්දෝරු මහත්තයෙක් කතා කරන්න ඔයත් මිනින්දෝරු මහත්තයෙකුට කතා කරන්න කතා කරාට පස්සේ මිනින්දෝරු මහත්තයා සර් තැන බලලිවලා ගියානේ මේ ප්ලෑන් එකට අනුව මෙතන තමයි මේ ඉඩම කියලා දෙපැත්තම කැමතුණා ඒකට සර් කැමති වෙලා දිනේකුත් දාගත්තා සර් මං කවන්න ඔය කියන දිනේට දෙපැත්තම මිනින්දෝරු මහත්තුරු ගෙනල්ලා ඉඩම මනින්ද අවශ්‍ය සහයෝගයට මමත් එන්න මටත් දැනුවත් කරන්න මමත් එන්න ඔව් ගෙනල්ලා දෙන්නා ගේ ඒ ආරක්ෂාව සම්පූර්ණ මං ඒ වගේ බාර මම එන්නා කියලා හැබැයි සර් ඒ ප්‍රශ්නේ නෙමෙයි මේ ඒක නෙමෙයි නේ දැන් වෙන ප්‍රශ්නයක් නෑ මේක. ඒක තමයි මම මේ කියන්නේ. ප්‍රශ්නයක් නෑ මේක තියෙන්නේ. දැන් ඔයාලා මම මේ කියන්නේ මම කියන්නේ හරිද රෝන් මහතා. දැන් මේගොල්ලෝ එක්කෝ මට පැමිණිල්ලක් කරා නම් ඇවිල්ලා මෙන්න මේගොල්ලෝ හොරෝප්පුවක් හදලා මේක මට බැිනස්ස මම මේක කූටලේක හදලා නම් SIV හරි යනවනේ. SIV දාන්න නැත්තම්. සොයි මාර්ගේ හරි මොකක්ද තියෙන්නේ දැන් ගන්න. මේ ගිල්ලත් ඇදී මාර්ගේ හරි දැන් ගියයි සර්. හරි සර් අපි ගියා. ඊට පස්සේ අපිට ඇයි පොලිසිය පැමිණිල්ලක් කරේ නැත්තේ? පැමිණිල්ලක් කරලා තියෙනවා කිව්වා. සුදු මහත්තයා ඔබතුමාලත් මහත්තයා ඔබතුමාගේ ගාමසේක මහත්තයා කියන්නේ
විභාගයේ පොලිස් කාර්යය තමයි. නමුත් ඊටදී මහත්තයා මෙතන ගාවා මේක විභාගයක් කර තියෙනවානේ. දැන් කොහෙන්ද ගාමිණී ගාමිණී මහත්තයා පැමිණ දාලා නැහැ කියලා. ආවද පැමිණ විභාග කරද්ද දෙකොල්ල දෙගෙනගත්තද? ඒ ඔබතුමාගේ පොලිසියට ගියාම ඒ ඔබතුමාගේ පොලිසියේ මහත්තයා කතා කරා ගාමිණී මහත්තයා. කොහොම මේකේ පැමිණිලි කියලා. අනේ මං ගියා කවුද? සම්බන්ධ පැමිණිලක් කරාද කියලා ඔයා මට ආවිල්ලා කිව්වොත්